हिंदू नियोजने करने देमले सह मुस्लिम पक्षों वाले नियोजितीन के विशेष हमवाक अद वेल्लवत्त प्रदेशे होटले कदी पेवत्तुना मेदी विशेषण में दहतुन्नन व्यवस्था संशोधने पिलिबंदवाद वत्मन आंडव नव व्यवस्थावक रैगनेन बावट लबा दुन पोरंदु पिलिबंदवाद राज्य विसिन संहिंदिया गुडनगीम संदह पत्कर ऐति कमिटू पिलिबंदवाद अद हस्पाल वीति बेनवा कैसे वितत में साक्षात्कार वेदी गण लबू तीरन पिलिबंदब सिय पक्ष समग्र थाव दुटत साक्षात्कार कर इधरेदी अवसान तीरन्यक प्रकाशित पत्करी मटे देमल सह मुस्लिम पक्ष नायकिन तीरन्य करति बेनवा මෙම සාකච්ඡාව පැය කිහිපයක් පැවති අතර එම සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳව දැනුම් දීමට මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. මෙම විශේෂ සාකච්ඡාව සහ මාධ්‍ය හමුවට ආර් සම්බන්ධන්, සීවි විග්නේෂරන්, රවුෆ් හකීම්, මනෝ ගණේෂන් යන මහතුරු නැතුළු දෙමළ සහ මුස්ලිම් පක්ෂ නියෝජනය කරන නියෝජිතයින් සහ පක්ෂ නායකින් එක්ව සිටියා. දැනට බලය බෙදා හැරීම පිළිබඳව තියෙන 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේ රජය අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව අපි තාම කනස්සල්ලෙන් පිළිකුලෙන් බලා සිටිනවා නව ව්‍යවස්ථාවක් ගෙන එනවයි කියන පොරොන්දුවක් පිළිබඳව කතා කරගෙන හිටියත් ඒ පිළිබඳව කමිටුවක් පත් කරලා ඒ කමිටුවේ නිර්දේශ බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේ අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවයි කියලා විටින් විට කිව්වත් ඉතාම ශීඝ්‍රයෙන් 13 වෙනි සංශෝධනය පිළිබඳ ඒකට අදාළව මැතිවරණය පවත්වා දැනට අක්‍රිය වී තිබෙන පළාත් සභා ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් බව අපි අවධාරණය කරනවා. ඉතින් ඒ සඳහා පුළුල් සාකච්ඡාවක් අද ඇති කරා. ඊට පරිබාහිරව මධ්‍යම ආණ්ඩුවෙන් නොයෙකුත් උතුරු නැගෙනහිර ඉලක්ක කරමින් පත් කරලා තියෙන ජනාධිපති කාර්යසාධක බලකා කියන නාමයෙන් ඒ ප්‍රදේශයේ වැසෙන ද්‍රවිඩ භාෂා කතා කරන ජනතාවගේ අයිතීන් පිළිබඳව නොයෙකුත් ඇඟිලි ගැසීම් සිදුවෙන්න පුළුවන් කියන අවධානන් තත්වයකට පවතිනවා. කිසිම සාකච්ඡාවකින් තොරව තමන්ගේ අභිමතයේ පරිදි තමන්ට ඕමනා හෙන්චයයන් පත් කර ගැනීමෙන් මේ වගේ දේවල් පිළිබඳව මේ රටේ වැසෙන සුළු ජන කොටස් වලට යුක්තිය කිටුවේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අපි අද සෝපාර කරගත්ත ලියේ කෙවිලි ඕමාර කරගත්ත ඒ අනුව අපි ලබන 21 වෙනිදා රැස් වෙලා අද ඕවාර කරගත්ත ලියේ කෙවිලි තාවර කරගෙන අසන් තබලා ඒක ජනතාවටත් ලෝකෙටත් ඉදිරිපත් කරනවා. ඒ යෝජනා මාලාව ශ්‍රී ලංකා ආණ්ඩුවටත් ඒ වගේ ඉන්දියානු රජය පදනම් කරගෙන ජාත්‍යන්තර සමාජයටත් මේ වගේ ලංකාව තුල ඉන්න අනිකුත් දේශවල පක්ෂවලට ඉදිරිපත් කරලා සාකච්ඡා ඉස්සරහට අරන් යන්න බලාපොරොත්තු වෙන්නේ. නොබෙදරු ලංකාව තුල සිංහල සහෝදරවරු සමග එකමුතුව ඒ වගේ සමානත්ව ජීවත් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. බෙදුම්වාදය, අන්තවාදය, ජාතිවාදය, ත්‍රස්තවාදය, රාජරස්තවාදය අවසන් කරමින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. 13 වෙනි සංශෝධනය ගැන අපි වැඩිදුරට සාකච්ඡා කරා. 13 වෙනි සංශෝධනය කියන්නේ අපේ අවසාන බලාපොරොත්තු නෙවෙයි. අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා ලංකා ආණ්ඩුවේ තුල අපි ව්‍යවස්ථාවේ කියන නීතිය ක්‍රියාත්මක කරලා දමිල භාෂා කතා කරන ජනතාවගේ හිත සිත දිනා ගන්න කියලා ආණ්ඩුවට අභියෝගයක් කියලා කරන්න කැමති අපි. 13 වෙනි සංශෝධනය කියන්නේ මේ අතේ තියෙන කුරුල්ලෙක්, ගහේ තියෙන කුරුල්ලෙක් නෙවෙයි. අතේ තියෙන කුරුල්ලා ඉතරම පාවිච්චි කරන්න කියලා කියනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.